ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ දොළහ එක ව්‍යවස්ථාව ප්‍රකාව ශ්‍රිෂ්ඨාධකරණය ඉදිරියේ අියෝගෙට ලක් කරන ලද විසි එක්ව ආ්ු්‍රම ව්‍යස්ථා ංශෝධනය නැමැති පත් කෙටුම් පත සම්න්ධය, ශ්‍රිෂ්ඨාධිකරය තීරණය මාවත ලැබී ඇති බවත් පාලමේන්තුවට දෙනුන්දීමටැමති. ශ්‍රිෂ්ඨාධකරණය විසින් පහත තීන්දව ලබාදීතිබෙනවා. පනත් කෙටුම්පතයේ දෙක තුන හතර පහ හය හත අට නවය දහය එකළහා දොළහා දහතුළ. හ විසිතුන විසි හතර විසි හය විසි හත විසි අට සහ තිස් හය වගන්තිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර ආව්‍යවස්ථාව සම කියෙවුණු ැබිය යුතු න්වන ව්‍යවස්ථාව සමඟ අනනකූල වන විදවිධාන අඩංග වන අතර එයනුම අදාල පනත් කෙටුම් පතයේ එක වගන්ති පනුණු ලැබිය හැකිවුණුේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අසු හතර දෙක ව්‍යවස්ථාවහි නියම කරන පරිදි විශේෂ බහතරයකින් පාලිමේන්තුවේදේ සම්මදරන ලදව අසු තුන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව වින් . ජනමත චාණය එකදේ අනුමත කිරීම පමණි. පනත් කෙටුම්පතයේ දෙක තුන සහ හතර වගන්තිවල ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර ඒ ්‍යවස්ථාවස් සමක කියවුණු ලැියයුතු තුංගන ්‍යවස්ථාව සමඟ අනනකූලබන විදිවිධාන අනංගමනාාතර. ඒ අනුුව අදාල පනත් කෙටුම් පතෙ එකේ වගන්තිය පනව ලැයහැකි ව . ඩු්‍රම ව්‍යවස්ථාව අසු හතර දෙක ව්‍යවස්ථාවෙහි නියම කරන පරිදි විශේෂ බහතරය සහිතව පාලිමින්තවෙදී සම්මත කරන ලදව අසු තුන ව්‍යවස්ථාව ප්‍රකාරද ජනතාව විසින් ජනමත විචාරණ එකද අනුමත කිරීමෙන් පමි. පනත් කෙටුම් පතේ දා හතරවන වගන්තිය දැනට පවතින පරිදි. ආණඩුකම ව්‍යවස්ථාව හතර ආ ව්‍යවස්ථාව සමග කියවන ලැබිය යුතු. ංගන ව්‍යවස්ථාව සමඟ අනකූලබන අතර, ඒ අනුව අදාල පනත්කෙනුම් පතේ එක වගන්තිය පනවන ලැබිය හැකිබුණේ ආ්ඩු ක්‍රම ව්‍යස්ථාවේ අසු හතර දෙක ව්‍යවස්ථාවෙහි නියම කරන පරිදි විශේෂ බහතරයකින් පාලිමිින්තුවෙේදී සම්මත කරන ලදව අසු තුන ව්‍යවස්ථාව ප්‍රකාරව. ජනතාවසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි. එතකුදුවත් යෝජිත හතලිස් එක ආ එක වව්‍යවස්ථාව ඊත වික්්්‍රහ කරන ලද ප්‍රතිපාදනය ඉවත් කිරීමඳහ යෝකෙ ලෙස සංශූදනය වන්නේ නම්, යෝජිත හතලිස් එක ආ හයව්‍යවස්ථාව මකින් ජනාධපතුවරයා හට තම නාමිකයා වශයෙන් එක් පුද්ගලයෙකු සභාවේ සාමාජිකයක් ලෙස පත්කිරීමට අවස්ථාව සැල්සෙන්නේ නම් ජනමත විචාරණයක අවශ්‍යතාව නිශේදවේ. ආන්ඩු ක්‍රම්‍යවස්ථාවේ හතර ආ ව්‍යවස්ථාව සමඟ කෙව යුතු තුන්වන ව්‍යවස්ථාව සමඟ. පනත් කෙටුම් පතහි දහන් නවවන වගන්තිය. අනනකූලවන අතර එය පැනවී හැකිවන්නේ අසූ හතර දෙක ව්‍යවස්ථාවශ නහන් වන පරිදි විශේෂ බහතරයකින් සහ. අසු තුන ව්‍යවස්ථාවට අනුව පනහුණු ලබන, ජනමත විචාරයකින් ජනතාාවවිසින් අනුමත කරන්නේ නම් පමණි. පනත් කෙටුම් පතහි තිහ ආවගන්තිය මගින් ජනතාවගේ අධිකරණ බලය සීමාකිරීමට ප අපේක්ෂ කරන්න බැවින්. එම ගන්තියේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ හතර ඇ වස්ථාව සහ හර ව්‍යවස්ථාව සමග . ඒ තුන්වන ්‍යවථාව සමග අනුකූලබන අතර එම වගන්තය පැනවී හකිවන්නේ. අසු අතර දෙක ව්‍යවස්ථාවච් නහන් වන පරිදි විශේෂ්‍ය බෞවතරයකින්සා අසු තුන ව්‍යවස්ථාවට අනුව පාත්තන ලබන ජනමත්ත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි. පනත් කෙටුම් පතේ තිස් නවන ගන්තය ආණ්ඩුකම ව්‍යවස්ථාවේ එකසේ විසිනාවය එක ව්‍යවස්ථාව පරචින්ත කිරීමට අපේක්ෂා කරන බැවින් ආණඩුකරම ව්‍යවස්ථාවේ හර ඇ ව්‍යවස්ථාවස් සමග කෙව යුතු තුන්වන ව්‍යවාස්ථාව සග . ඒ අනනකූල වෙන බැවින් එම වගන්තිය පැනවී හැකිවන්නේ අසු හතර දෙකව ව්‍යවස්ථාවේශ හන්බන පරිදිී විශේෂ්‍ය බෞතරයකිනිස්සාහාහ අසු තුනව්‍යස්ථාවට අනුවපාත්නු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි.